මම හිතනවා අපි අපේ රටේ ඉතිහාසයේ සංදිස්ථානයකට අද ඇවිල්ලා තියෙනවා. අද අපේ හැසිරීම තීන්දුව කරනවා අපේ මාතෘභූමියේ අනාගතය. මම ඉල්ලීමක් කරන්න කැමති මේ රටේ සියලුම දේශපාලන නායකයින්ගෙන් මේක අවස්ථාවක් කරගන්නවා. සියලුම මාධ්‍යවලින් සියලුම ආගමික නායකයින්ගෙන් අපේ අනාගතය අද මේ සමාජයේ අද හැසිරීම මත රැඳිලා තියෙනවා. ඉතාම ම්ලේච්ඡ ප්‍රහාරයකට අපි මුහුණ දුන්නේ රටක් හැටියට. මට පෙර කතා කරපු කබීර් රෂීම් ඇමතිතුමා, අලි සබ්රි මහත්මයා, පෙරිල් අෂ්රෆ් ඇමතිතුමිය සඳහන් කරපු විදිහට අපේ රටේ ඉතාම අවාසනාවන්තයි එක පැත්තකින් බලනකොට. අපි අවුරුදු 7-8කට සැරයක් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙනවා. 50 දශකෙදී අපි දෙමළ සිංහල ප්‍රශ්නයක් දැක්කා. 60 දශකෙදී අපි කතෝලික ආක්‍රමණයක් ගැන අපි පාසල් යන කාලේ ඇහුවා, ප්‍රශ්නයක් ඇති වුණා. 70 දශකෙදී පන්ති අරගලයක් අපි දැක්කා. 80 දශකෙදී නැවතත් දෙමළ සිංහල ප්‍රශ්නයක් ආවා. ආයි ක්‍රිස්තියානි පල්ලි කීපයකට පහර දෙන එකක් 90 දශකෙ අපි දැක්කා. 2000 දශකෙදී ආයි ඉස්ලාම් මිනිස් මුස්ලිම් උදවියයි සිංහල උදවියයිත් එක්ක ප්‍රශ්න ඇති වුණා. ඉතින් කාදිනල්තුමා කරපු ප්‍රකාශය තමයි මට මතක් වෙන්නේ. මම කැමති ඒක උපුටලා දක්වන්න මේ වෙලාවේ. එතුමන් හම්බ වෙච්ච වෙලාවේ මුස්ලිම් රටවල තානාපතිවරු සිවිල් දෙනත් එක්ක මමත් හිටියා. ඒ අවස්ථාවට සහභාගී වුණා. උන්වහන්සේ කිව්වා මම මේකේ ගැඹුර දකින්නවා. ළඟ පින්තූරය නෙමෙයි මම දකින්නේ දුර පින්තූරය. මේක පිටුපස්සේ තියෙන බලවේග ගැන මම කල්පනා කරනවා කියලා එතුමා කිව්වා. තානාපතිවරුන්ට මම මොනවද කියන්නේ කියලා ඔයාලට තේරෙනවනේ. මම විස්තර කරන්න ඕනේ නැහැ කියලා කාදිනල්තුමා කිව්වා. මම හිතනවා මම මේක ලඝු කරන්න යන්නේ නැහැ, තීන්දුව දෙන්න යන්නේ නැහැ. සමහරු කියනවා ජාත්‍යන්තර බලතරඟය කියලා. සමහරු කියනවා වෙළඳ තරඟය කියලා. සමහරු කියනවා ලංකාවේ දේශපාලන බලතරඟය තමයි මේකට හේතුව කියලා. ඒ මොන විග්‍රහ තිබුණත් රටක් හැටියට තවදුරටත් මේක අපිට දරා ගන්න පුළුවන් කමක් නැහැ. අපිට මෙහෙම යන්න පුළුවන් කමක් තියෙනවද? අද මේ රටේ පමණක් නෙමෙයි ගැටුම් නිර්මාණය වෙනවා ලෝකයේ පුරා. අපි දැක්ක පහුගියදා කැලිෆෝනියාවේ සිදුවෙච්ච සිදුවීම. යුදෙව් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළා. සුදු සුපිරි අදහස් තියෙන අන්තවාදී පුද්ගලයෙක්. මාස 6කට ඉස්සෙල්ලා ටෙක්සාස් වල සිදුවීමක් සිදු වුණා. ඒකත් සුදු සුපිරි අදහස් තියෙන කෙනෙක්. ක්‍රයිස්ට් චර්ච් වල නව ශ්‍රීලන්තිය අපි දැක්කා. ඒකත් සුදු සුපිරි අදහස් තියෙන කෙනෙක් විනාශ කළා. ලංකාවේ අද කතෝලික දේවස්ථානයකට මේ ප්‍රහාරය එල්ල කළා තියෙනවා. මේ ප්‍රහාරය සැලසුම් කරපු උදවිය අපේක්ෂා කළේ නැද්ද? මුස්ලිම් තරුණයන්ව පාවිච්චි කළා මේ වැඩේ කරනකොට ඊළඟ ප්‍රතිප්‍රහාරය මුස්ලිම් ජනතාවට එනවයි කියලා හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. ඒකයි මම කිව්වේ කාදිනල්තුමා එක්ක ප්‍රකාශයේ මම නැවතත් මේකේ ගැඹුර කල්පනා කරලා බලන්න. දෙමළ ත්‍රස්තවාදී සමග මේ ILTT ත්‍රස්තවාදී සමග සටන් කරනකොට අර උගක් උදුවේ ඩික්සිට් මහත්මගේ පොත කියවලා ඇති. පුහුණු වෙච්ච තැන් ආදිය ගැන කල්පනා කරනකොට සමහර තැන්වල සමහර රටවල පුහුණු කරනකොට එකම තැන ආණ්ඩුවේ කට්ටියවයි අනික් කට්ටියවයි පුහුණු කළයි කියලා සමහර පොත්වල සඳහන් වුණා. මම තීන්දුව දෙන්න යන්නේ නැහැ. හිතලා බලන්න. ගැටුම් නිර්මාණය කරලා මෙහි මේවායින් පෝසත් වන උදවිය. ලිබියාවේ, ඉරාකේ මොනවද සිද්ධ වෙන්නේ? සිරියාවේ මොනවද සිද්ධ වෙන්නේ? මේ ප්‍රහාරයන් එල්ල කරන්නට ඉස්සෙල්ලා ප්‍රචාරක යුද්ධයකුත් එල්ල කරනවා. මාධ්‍ය ප්‍රහාරයකුත් එල්ල කරනවා. ඉරාකෙට ගහන්න ඉස්සෙල්ලා කිව්වා මහා පරිමාණයේ ආයුධ තියෙනවා. අපි ඒ නිසායි සදාම් හුසේන්ව වටන්න හදන්නේ කියලා. මිලියන ගාණක් ජීවිත විනාශ වුණාට පස්සේ, මිලියන ගාණක් සරණාගතයෝ ඇති වුණාට පස්සේ ටෝනි බ්ලෙයාර් සහ ගෝඩන් බ්‍රවුන් කියනවා අපට වැරදීමක් සිද්ධ වුණා. අපි නොමග යවුවා මහා පරිමාණයේ ආයුධ තියෙනවායි කියලා. ඒ වෙනකොට ජීවිත විනාශ වෙලා ඉවරයි. රටේ ආර්ථික අවශ්‍ය තමන්ගේ පැවැත්ම පොහොසත් කරගන්නට අද මේ රටේ ලෝකෙ සිදුවෙන ක්‍රියාවල් අමතක කරලා අපට මේවා දිහා බලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉතිහාසයේ සංදිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපි අපේ දරුවන්ට බාර දෙන්න යන්නේ කොයි වගේ රටක්ද? ඒ කාලේ බටහිර ලෝකයේ කතා කළා මල්ටි කල්චරලිසම් ගැන. අද මල්ටි කල්චරලිසම් කියන කතාව පොත පැත්තකට තියලා තියෙනවා. අද තමන්ගේ සංස්කෘතියට අනුගත වෙන්නට ඕනි. එහෙම නැත්නම් අනාගතයක් නැහැ කියන තැනට ඇවිල්ලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ගැන එදා කතා කළා මල්ටි කල්චරලිසම් එක්ක. අද කතා කරන්නේ වෙනත් කතාවක්. හිතලා බලන්න. හිතා ලංකාවේ අපි ප්‍රධාන ආගම් හතරෙන් පෝෂණය වෙච්ච පින් බිමක් මේක. මට මතක් වෙනවා මම සිංහලෙන් ලියපු පොත් ටික අර මහානායක හාමුදුරුවන්ට පිරිනමන්න ගිය වෙලාවේ දවුල් දෙන නායක හාමුදුරුව කරපු ප්‍රකාශයක්. වයස අවුරුදු 99ක් ඉතුරු වෙනවා මම මේ පොත බාර දෙන්න ගිය වෙලාවේ. උන්වහන්සේ මගේ අතින් අල්ලගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පුස්තකාලයට ගිහිල්ලා ශුද්ධ වූ කුර්ආනයේ පරිවර්තනයක් පොතක් අරගෙන මට කිව්වා මේකටයි බුද්ධ ආගමටයි ගොඩක් සමානකම් තියෙනවා. ඔගොල්ලෝ උපවාස කරන්නේ දවල් කාලෙට, අපි රාත්‍රී කාලෙට උපවාස කරනවායි කියලා. රාත්‍රියට උපවාස කරනවා, අපි සංඝ විනයටයි සමානකම් තියෙනවායි කියලා කිව්වා. ඊට පස්සේ hina වෙලා කිව්වා ඔගොල්ලන්ගේ ආගමේ හැටියට මුත්‍රා කරනකොට වාඩි වෙලා මුත්‍රා කරන්න ඕනේ, සංඝයා වහන්සේලාට ඒ නියෝගේ තියෙනවායි කියලා කිව්වා. ඒ විනය මේ වගේ සමානකම් ගොඩක් ගැන මට කියාගෙන ගියා. අපි අසමානකම් හොයාගෙන ගිහිල්ලා රණ්ඩු කරලා
අපේ දරුවන්ට මේ වගේ ගැටුම් සහිත අනාගතයක් බාර දෙනවද? එහෙම නැත්නම් මේ ආගම් හතරේ තියෙන සමානකම් හොයාගෙන ගිහිල්ලා මේ පිම්බිම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් ගටක් හැටියට අපේ දරුවන්ට බාර දෙනවද? මේක තමයි අපි ඉදිරියේ තියෙන අභියෝග. මාධ්‍යයේ හැසිරීම දිහා ආපහු හැරිලා බලන්න ඕනේ. අපේ දේශපාලන නායකයෝ අපේ හැසිරීමේ අපි දිහා ආපහු හැරිලා බලන්න ඕනේ. ඉස්ලාමීය සමාජය, බෞද්ධ සමාජය, ක්‍රිස්තියානි සමාජය, අපේ ආගමික නායකයෝ අපි දිහා හැරිලා බලන්න ඕනේ. මුස්ලිම් සමාජයේ මේ වෙලාවේදී සංවාද ගොඩක් සිදු කෙරෙනවා ඉදගෙන. දැන් කබීර් හෂිම් ඇමතිතුමා කිව්ව විදිහට ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය ප්‍රකාශයක් මේ අවුරුදු ගාණක් තිස්සේ මේ උදවිය මුස්ලිම් නෙවෙයි, මේගොල්ලෝ ඉස්ලාමීය ඉගැන්වීම් වලින් පිටපැනලා තියෙනවා, මේගොල්ලෝ සමාජයට අනතුරක්, මේගොල්ලන් අත්අඩංගුවට ගන්න කියලා කීප විටක්ම බලධාරීන් හම්බ වෙලා ප්‍රකාශ කළා. විරුද්ධතාවන් පැවැත්වුවයි ප්‍රදේශයේ උදවිය. මම දන්නේ නැහැ නොසැලකිල්ලද වෙනත් හේතුවක්ද පියවර නොගත්තේ කියලා. සිදුවීම් සිදු වුණාට පස්සේ පැය ගණනක් ඇතුළත, දවසක් දෙකක් ඇතුළත ඒ විද්වතුන්ගේ සංගමය ප්‍රබල හෙළා දැකීමක් කළා. මේක අපි හෙළා දකිනවා, ප්‍රබල ලෙස කිව්වා. මේගොල්ලන් අපේ දේවස්ථාන භූමියේ භූම දානය කරන්න අපිට දෙන්නේ නැහැ, අවසරයක් නැහැයි කියලා. ඒ පල්ලියේ ට්‍රස්ටිස්ලාගේ ගම්බල ජීවිත අවදානමක් අරගෙන ඒ තීන්දුව ගත්තේ මේ ත්‍රස්තවාදී තර්ජනයේ තියෙන වෙලාවේ. ප්‍රබල පණවිඩයක්. ඒකෙන් පෙන්නුම් කළා සල්රාන්ගේ අපේ මුස්ලිම් සමාජයේ බාහිර සමාජයෙන් ඈත් කරන්න, හුදෙකලා කරන්න ඇති කරලා තියෙන මතවාදය පරාජයට පත් කිරීම සඳහා මුස්ලිම් ආගමික නායකයෝ එක තැනක ඉන්නවයි කියන අදිෂ්ඨානය කැපවීම ඔවුන් පෙන්ඳුම් කරලා තියෙනවා. කථානායකතුමාගේ ප්‍රකාශ තමුන්වහන්සේට මම මතක් කරන්න කැමතියි. කථානායකතුමා කියලා තිබුණා මේ ප්‍රහාරය මම දකින්නේ ත්‍රස්තවාදයක් විදියට. මේ පියවරෙන් පස්සේ මිනිස්සු මරාගෙන, ගෙවල් ගිනි තියාගෙන, දේපළ ගිනි තියාගෙන මේ ගෙන යන වෛරය වැපිරීමේ ක්‍රියාපලවත් මම දකින්නේ ත්‍රස්තවාදයක් ලෙස. මේ අන්ත දෙකේම ත්‍රස්තවාදී අපි පරාජය කළ යුතුයි කියලා මෙතෙන්ට අපි සියලු දෙනාම එන්න ඕනේ. අපේ රටට අපේ රටට අනාගතයක් නැහැ. ඒ නිසා මේක මම දකින්නේ නව ශ්‍රීලන්තේ සිදු වුණත්, ඇමරිකාවේ සිදු වුණත්, ලංකාවේ සිදු වුණත් මේ සියල්ල තනි කරලා අපිට විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ සියලු මම සතුටු වෙනවා පාර්ලිමේන්තු කාර්ය සභාවක් පත් කරන්න තීන්දු කළ තියෙන එක ගැන. මේ වගේ කාදිනල්තුමා කිව්වා වගේ මේක ගැඹුර හොයලා බලලා ඇත්ත කියන්න මේ රටට. නමුත් අපි අපේ සමගිය ආරක්ෂා කරගනිමු. මම එන්නේ බේරු වලින්. ඔයගොල්ලෝ දන්නවා බේරුල කියන්නේ අරාබි ජාතිකයෝ මේ රටට මුලින්ම ගොඩබැහැපු ස්ථානය. පළවෙනි මුස්ලිම් දේවස්ථානේ තියෙන බේරු වල 1900 ගණනකදී මස්ජිදුල් අබ්රාර් ඒ දේවස්ථානේ පටන් ගත්තී. මම මේ ගමේ මගේ ගම වටේම තියෙන්නේ සිංහල ගම්මාන. එකක් බොණ්ඩලගොඩ කියනවා, නල්ලහින කියනවා, ගොරගල්ල කියලා කියනවා, හෙට්ටියකන්ද කියලා කියනවා. අපේ ගෙවල් වල අපි පුංචි කාලේ අපි සීයලත් එක්ක දෙමළෙන් කතා කළා, තාත්තත් අම්මත් එක්ක සිංහලෙන් කතා කළා. වෙනසක් තිබුණ නෑ. අපි මේ රට කොහරද ගෙනියන්න හදන්නේ? හෙට දවස ගැන කල්පනා කරනවද? අසමානකම් හොයාගෙන මේ න්‍යාය පත්‍රවල පටු දේශපාලන න්‍යාය පත්‍රවල හරි, ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල හරි, වෙළඳ තරඟවල න්‍යාය පත්‍රවල හරි ගොදුරු බවට පත් කරලා මේ රට ප්‍රපාතයට ගෙනියනවද? තීන්දුවක් ගත යුතුව තිබෙනවා. මම බලා කියනවා සමහර පත්‍ර දිහා බලන්න එකම ලේඛකයෝ හැමදාම සතිපතාකට වෙන රස්සාවක් නැහැ, වෛරී ප්‍රකාශ තමයි ලියන්නේ, බෙදන්න පුළුවන් කරුණු පෙට්‍රල් තමයි දාන්නේ. ඔයගොල්ලෝ දන්නවා සමහර මාධ්‍ය ගන්න අද දැන් මේ සිදුවීම් මිනුවන්ගොඩ සිදුවීම් වලින් පස්සේ ටිකක් ටර්න් එක වෙනස් වෙලා තියෙනවා. නමුත් පහුගිය දවස්වල මොකද කළේ? දිගටම ඒගොල්ලන්ගේ මේක මේ ඔය ඉස්ලාම් අන්තවාදීව කියලා කියන සල්රාන්ගේ කල්ලියත් පැය 24ම වෛරය වපරපු මේ අන්තවාදී කල්ලි වලටත් යන්නේ පැජර වලින්, මොන්ටේගු වලින් ගෙවල් හදලා තියෙනවා තට්ටු දෙකේ. කොහෙන්ද මේ සල්ලි ගලන්නේ? මේවා සෙවිය යුතුයි. 1.9% මේගොල්ලෝ ලංකාවේ බැතිවරණ ඉතිහාසය ගත්තොත් හැමදාම රටේ බහුතරය අන්තවාදය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් සුළුතරයකට පුළුවන් ගිනි අවුලවන්න, සුළුතරයකට පුළුවන් ලොකු විනාශය ඇති කරන්න අපි එක පවුලක්. මගේ පියතුමා 1997 නැති වුණාම අවුරුදු 22යි. එතුමා වෙනුවෙන් එතුමාගේ සමීපතමිය කිව්වා මොකක් හරි සංගමයක් පටන් ගන්න ඕනේ කියලා. මම යෝජනා කළා එතකොට සෙන්ටර් ෆෝ නැෂනල් යුනිටි කියලා අපි පටන් ගන්නවා කියලා. අවුරුදු 22කට ඉස්සෙල්ලා මට තේරුණා, මම කල්පනා කළා අපේ රටට මේ විවිධත්වය තුළ එකමුතුව පිළිබඳ අපි ශක්තිමත් කළේ නැත්නම් සබ්රි මහත්මයා කිව්වාගේ අදවත් ප්‍රමාද නොවී පාසල් වලින් හරි මේක පටන් ගන්න ඕනේ. පාසල සමාජයේ හරස්කඩක් කරගන්නට ඕනේ. මුස්ලිම් දරුවෝ විතරක් ඉන්න පාසලකින් එළියට එනකොට සිවුරට ගෞරව කරන්න ඒගොල්ලෝ දන්නේ නැහැ. පොට්ටුව කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කන්‍යා මෞතිමියකට ගරු කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එහෙනම්
සිංහල මාධ්‍ය පාසල් අපේ පාසලේ සිංහල මාධ්‍ය පටන් ගන්න ඕනේ කියලා කියනකොට සිංහල ගුරුවරු නැහැ කියලා ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි යුතුකම. අවස්ථාව දෙන්න, ප්‍රමුඛතාවය දෙන්න, පටන් ගන්න කියන්න. අල්ලපු ගෙවල් වල ඉන්න සිංහල දරුවන්වත් මේකට සම්බන්ධ කර ගන්න කියන්න. ජාතික පාසල් සියල්ල සමාජයේ හරස්කරක් කර ගන්න. එදා නුගවේල මහත්මයාගේ කාලේ සිංහල ගුරුවරු යාපනයේ මිනිස් සිල්ලුවා. සිංහල ගුරුවරු නැහැ කියලා අපිට දෙන්න බැරි වුණා. ඉතිහාසයේ වැරද්ද අපි නැවතත් කළ යුතු නැහැ. 1950 ගණන්වල ටීපී මේ චෙල්ලනායක මහත්මයාව පරද්දලා මේ රටේ ජාතික දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් එක්සත් ජාතික පක්ෂයේ නඩේසන් මහත්මයාව පාර්ලිමේන්තුවට එව්වා දෙමළ ජනතාව මේ රටේ ජාතික පක්ෂක නීතිවිච්ච විශ්වාසය නිසා. නමුත් ජාතික පක්ෂ ලෙස හැසිරීම වෙනස් වුණයි කියන කරුණ උඩ දෙමළ ජනතාව අපෙන් ඈත් වුණා. එහෙනම් අපි හැමෝම ජාතික සුළු ජන මේ සුළු පක්ෂවලට එදිලා ඉන්න මිනිස්සුන්ව ආකර්ෂණය කරන්න පුළුවන් තත්ත්වයකට අපි එන්න ඕනේ. පුළුල් දැක්ම අපිට අවශ්‍යයි. දුර දැක්ම අපට අවශ්‍යයි. අපේ රටේ අනාගතය ගැන ගැඹුරින් සිතිය යුතුවත් වෙනවා. මේවා ගැන කල්පනා කරන්න කියලා ඉල්ලලා ආගමික නායකයින්ගෙන්, දේශපාලන නායකයින්ගෙන්, මාධ්‍යෙන් මම ඉල්ලීමක් කරනවා. රටක් හැටියට අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්න අපි පොසිටිව් ධනාත්මක විදියට හිතමු. ඍණ විදියට හිතන්නේ නැතුව, මේකට පෙට්‍රල් දාන්නේ නැතුව, දුරස් කරන්නේ නැතුව, ભેද ඇති කරන දේවල් ප්‍රකාශ කරන්නේ නැතුව හොඳ පැත්තට යොමු කළා අපේ